आयुभवन සැමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයත් සමග මම රසික සඳරුවන් ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත හිටපු අගමැති රනිල්ගෙන් ට්‍රම්ප්ට ලිපියක් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ අභ්‍යන්තර කටයුතු අද සිට ආරම්භේ කොළඹ වරායේ බහලුම් අංගණය උපරිම ධාරිතාවට ආසන්න වේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසයි COVID-19 सौख्य सह समाज संरक्षण अरमुदले तैनपत शेषय मिलियन 703 इक्मवई गत වූ පැය 24 තුල කොවිඩ් මරණ 4000කට අධික සංඛ්‍යාවක් ඇමරිකාවෙන් වාර්තා වේ. ප්‍රථමයෙන් අවධානය යොමු කරමු දේශීය පුවත් වෙත. ගත වූ පැය 24 තුල කොරෝනා වෛරස් ආසාදිතයෙකු මෙරටින් වාර්තා වී නොමැති බව සෞඛ්‍ය අංශය පවසනවා. මේ අතර හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා अमेरिका जनाधिपति डोनाल्ड ट्रंप वेत लिपियाक द यम करते बिनवा COVID-19 වෛරසයේ රට තුල පැතිර යාම වැළැක්වීම සඳහා නිරෝධායන කටයුතු අඛණ්ඩව සිදු වෙමින් පවතිනවා. ඒ අනුව නිරෝධායනය අවසන් කළ පුද්ගලයන් 230 දෙනෙකු පමණ අද දින පූනානි හා බූස්ස නිරෝධායන මධ්‍යස්ථානවලින් පිටව යාමට නියමිත බවයි ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා අප කළ විමසීමකදී සඳහන් කළේ. එසේම තවත් පුද්ගලයන් 265 දෙනෙකුගේ PCR පරීක්ෂණ වාර්තා අද දින ලැබීමට නියමිත බව යුද හමුදාපති ලුතිනන්ට් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. මේ වන විට මෙරටින් හඳුනාගත් COVID-19 වෛරසය ආසාදනය වූ පුද්ගලයන් සංඛ්‍යාව 238ක් වන අතර ගත වූ පැය 24 තුළ කිසිදු ආසාදිතයෙකු මෙරටින් වාර්තා වී නොමැති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ. වෛරසය ආසාදනය වීමෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 7ක් වන අතර වෛරසය ආසාදනය වී පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 68ක්. එසේම රට තුළ පවතින තත්ත්වයේ හැමේ ගර්භණී මාතාවන් කිසිසේත් බිය විය යුතු නැති බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසන්නේ. ශ්‍රී ලංකාවේ දැනට තියෙනවා රෝහල් नारी प्रसव विशेष वैद्यवर सिट रोहल सेवन मे रोहल वन सेमाव पैरसी हतर कुराम क्रियात्मक वेना तो बट यहाँ किसी संकुलता व्यक्ति ना नियम नैतना बट प्रसव रोग लक्षण ऐति वेलाती ना उन्हें अवस्था वक्ति बट कुलवाम रोहल गत वेन्न रोहल कार्य मंडले पैरसी हतर कुराट में रो सेवे लबादी मट सुदाना मिसिटिना उबगे गर्भनी सटहन पत एमन मऊ काट पत एंद्रनीति बलपत्र विद्यट उनत भाविता करन्न ए सदह पुलिस पत्तुमागे अनुमति लැබිලා තියෙනවා ඔබ गर्भनी භාවයට අනුතිම පත් වෙච්ච මවක් නම් ඔබ පෞල් සෞඛ්‍ය සේවා නිලධාරිය ළඟ ව්‍යාපදිංචි වීම ඉතාමත් වැදගත් වෙනවා. ඒ සඳහා ඔබට දුරකථනයෙන් අමතා ව්‍යාපදිංචි වෙලා අවශ්‍ය උපදෙස් ලබා ගන්න පුළුවන්. अयगे दुर्घटना अंक तमंग प्रदेश सौख्यवाद निर्धारण कार्यालय संबंध करगेन प्रदेश पौषक सेवा निर्धारण दुर्घटना अंक लबागेन वोट अवश्य उपदेश लबागेन व्यापादी तमट अवश्य सेवा लबागंट इधर कटयुतकरण पुल COVID-19 වෛරසය පැතිර යාම වැළැක්වීමේ ජනාධිපති කාර්ය සාධක බලකායේ සංකල්පයකට අනුව ගුවන් හමුදාපති එයා මාෂල් සුමංගල ඩයස් මහතාගේ උපදෙස් මත ශ්‍රී ලංකා ගුවන් හමුදා තූර්යවාදක කණ්ඩායම විසින් ඉදිරිපත් කළ සංකීත ප්‍රසංගයක් ඊයේ දින තොට ළඟ රන්දිය උයන මහල් නිවාස සංකීර්ණයේ ඉදිරිපිට දීප වැතුණා. මේ අතර ඇමරිකානු එක්සත් ජනපදයේ විසින් ලෝක සෞඛ්‍ය සංවිධානයට එරෙහිව නගා ඇති චෝදනා පිළිබඳව තමන් දැඩි අවධානය යොමු කළ බවත් ඒවා නිසකවම විමර්ශනයට ලක් කළ යුතු බවත් එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත ලිපියක් යොමු කරමින් එක්සත් ජාතික පක්ෂ නායකයා මෙහිදී වැඩිදුරටත් පවසන්නේ COVID-19 වසංගතය විසින් ඇතිකර ඇති දරුණු බලපෑම සැලකිල්ලට ගනිමින් එක්සත් ජනපද අරමුදල් ලෝක සෞඛ්‍ය සංවිධානයට පෙර පරිදි නැවත ලබා දෙන ලෙස තමන් ඉල්ලා සිටින බවයි. COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ තැන්පත් ශේෂය මේ වන විට මිලියන 703 ඉක්මවා තිබෙනවා. රුපියල් මිලියන 703 ඉක්ම වූ COVID-19 සෞඛ්‍ය සහ සමාජ ආරක්ෂණ අරමුදලට ඊයේ දින රුපියල් මිලියන 48ක පරිත්‍යාග හිමි වුණා. එම අරමුදල සඳහා ගංගාරාම වෙසක් අරමුදලෙහි රුපියල් මිලියන 10ක් එහි විහාරාධිකාරී පූජ්‍ය කිරින්දේ අස්සජි හිමියන් විසින් ජනාධිපතිවරයා වෙත බහර දුන්නා. එමෙන්ම කැලණිය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්ගේ සංගමය විසින් රුපියල් මිලියන 2.5ක් පරිත්‍යාග කළ අතර එය ආචාර්ය පූජ්‍ය මල්වානේ චන්ද්‍රරතන හිමියන් විසින් ජනාධිපතිවරයා වෙත බහර දුන්නා. මේ අතර ජාතික ජල සම්පාදන සහ ජලාපෝහන මණ්ඩලයේ ඉංජිනේරු සංගමය රුපියල් මිලියන 2.5ක් SD අමරසිංහ මහතා රුපියල් මිලියනයක්ද Huawei Technology ලංකා ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය විසින් රුපියල් මිලියන 1.5ක්ද එම අරමුදල වෙත බහර දෙනු ලැබුවා. කොළඹ වරායේ බහලුම් අංගණය මේ වන විට උපරිම ධාරිතාවයට ආසන්න වෙමින් නැති බැවින් එහි බහලුම් ඉවත් කර ගැනීමට අදාළ පාර්ශව කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසනවා. කොළඹ වරායේ බහලුම් අංගණය මේ වන විට උපරිම ධාරිතාවට ආසන්න වෙමින් පවතින බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසනවා. ඒ අතර පූර්ණ බහලුම් 28000ක් පමණ පාර්යන්තවල ගොඩ ගැසීම හේතුවෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ මෙරටට ගොඩ පැමිණීදී වරාය පාර්යන්තවල පවතින ඉඩ සීමිත වීම ගැටලුකාරී තත්ත්වයක් බවයි ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසන්නේ. ඒ හේතුවෙන් ව්‍යාපාරිකින් සතු බහලුම් සහ රථවාහන ඇතුළු ආනයනය කරන ලද වෙනත් භාණ්ඩ ඇතනම් ඇඳිරි නීති බලපත්‍රය භාවිත කරමින් ඒවා ඉවත් කර ගන්නා ලෙස ශ්‍රී ලංකා වරාය අධිකාරිය ව්‍යාපාරික ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනවා. ශ්‍රී ලංකා වරාය අධිකාරිය සමග එකබද්ධ වන SCGT හා CICT කියන බහලු පරයන්ත දෙක දෙක්ව අඛණ්ඩව නෞකා මෙහෙයුම් කටයුතු කිරීමට අපිට කටයුතු කරලා තියෙනවා. ඒතරම අපි සංඛ්‍යාත්මක බැලුවොත් 2019 අවුරුද්දේ මේ කාලවක වානුව තුළ නෞකා 286ක් පැමිණියා. 2020 මේ වසරේ මේ කාලවක වානුවේ මාසික කාල සීමාව තුළ නෞකා 292ක් අපි මෙහෙයුම් කරලා තිබෙනවා. මේ තත්ත්වය තුළ අපි මූලික වශයෙන්ම දැඩි අවධානයක් යොමු කළේ මේ රටට පැමිණෙන ආනයන විශේෂම මෙම අවස්ථාවේදී රට පැමිණෙන ආහාර හා මූලික අවශ්‍යතාවයන් ලබා ගැනීම ඒ වගේම සෞඛ්‍යයට අදාළ වෙන බඩු භාණ්ඩ ලබා ගැනීම මූලිකත්වය වෙනවා. ඒ කොහොම වුණත් ඉතින් අපි කොළඹ වරාය වශයෙන් ප්‍රති නවගත කිරීමේ බහළු මෙහෙයුම් කටයුත්තක් කරනවා. ඉතින් මේ හැම දෙයක්ම අඛණ්ඩව සිදු වුණා පෞද්ගලික කාල සීමාව තුළ. ඉතින් අපි මේ වන විට පරයන්ත 3ම අභියෝගයකට ලක් වෙලා තියෙන ඊට හේතු වෙන්නේ ඊට සමගාමීව ආනයනික භාණ්ඩ නිදහස් කරගෙන යෑමේ කටයුත්ත සිදුවුණේ නෑ. ඒ ආකාරයෙන්ම රීදීබා විශේෂ දැනුම් දීමක් කළ යුතු වෙනවා අපේ ප්‍රේක්ෂණලාභීන්ට. ශ්‍රී ලංකා පොලිසිය ඔබගේ අවශ්‍යතාවයන් හඳුනාගෙන රටේ ආර්ථිකය හසුරුවාලීමේ අවශ්‍යතාවය තේරුම් අරගෙන මේ වෙන විට තමන්ගේ බඩු භාණ්ඩ ගෙන යාමට හැකි පරිදි ඇඳිරි නීති බලපත්‍ර ලබා දීමට ශ්‍රී ලංකා පොලිසිය විසින් කටයුතු කරලා තිබෙනවා. ඉතින් මේ ඇඳිරි නීති බලපත්‍ර ලබාගෙන වරායට පැමිණීමට කටයුතු කළ හැටියටත් අපි විශේෂ ඉල්ලීමක් කරනවා. මාසික කාලයක් මෙහෙයුම් කටයුතු නවතා දමා තිබූ කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ අභ්‍යන්තර කටයුතු අද දිනේ සිට ආරම්භ කරන බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසනවා. අප කළ විමසීමකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. දැන් අපිට සිද්ධ වෙනවා එම කටයුතු යම්කිසි ප්‍රමාණයකට මහ ජනතාවට පහසු වෙන ආකාරයට ඉදිරියට ගෙන යන්නට. ඒ අනුව ගරු අමාත්‍යතුමාගේ සහ ලේකම්තුමාගේ උපදෙස් පරිදි අද දවසේ සිට අපි ආරම්භ කළා මූලික කටයුතු තීරීමේ විශේෂයෙන්ම මධ්‍ය තැපැල් හුවමාරුවේ සහ ප්‍රාදේශීය තැපැල් තොරණ මධ්‍යස්ථානවල. එයින් අදහස් වෙන්නේ නැහැ තැපැල් කාර්යාල කටයුතු ආරම්භ කරයි කියලා. තැපැල් කාර්යාල කටයුතු ආරම්භ කිරීම සම්බන්ධව අද දවසේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙනවා අමාත්‍යාංශ ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන්. විශේෂයෙන්ම විදේශ තැපැල් සම්බන්ධව කටයුතු කිරීමේදී ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවත් සමග ඒකාබද්ධව අපිට කටයුතු කරන්න සිද්ධ වෙන්නේ. මේ තැපෑල්ල බෙදා හැරීම කටයුතු කරන්න වෙනවා අභ්‍යන්තරික අපේ කාර්යාල අතර. ඒ සඳහා අපිට මේ අවස්ථාවේදී දුම්රිය සහ ලංගම බස් රථ ධාවනය නොවන නිසා අපේ තියෙන ප්‍රවාහන පහසුකම් පමණයි අපිට පාවිච්චි කරන්න වෙන්නේ. ඒ නිසා අපිට ඒ කටයුත්තට දින 3ක පමණ කාලයක් ගත වෙයි කියලා විශ්වාස කරනවා. ඒ අනුව අපි බෙදා හැරීම් කටයුතු 21 හෝ 22 දිනවල සිදු කිරීමට පුළුවන් වෙයි කියලා විශ්වාස කරනවා. ඉදිරියේදී ගුවන්තොටුපළ විවෘත කිරීමට අවසර ලබා දුන් පසු විදේශගතව සිට මෙරටට පැමිණීමට බලාපොරොත්තුෙන් සිටින ශ්‍රී ලාංකිකයන් ශ්‍රී ලංකන් ගුවන් සේවය හරහා කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා. ගම්පහ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. अमिता दें विदेश श्रीलंक इलीन लंका පැහැදිලිවම ඒ සම්බන්ධව කටයුතු කිරීමේදී ජනාධිපති පත් කර තියෙන කමිටුව හරහා ලබා දෙන නිර්දේශ අනුව තමයි කටයුතු කරන්නේ. මේ වෙනකොට විදේශ තානාපති කාර්යාල හරහා ඒ රටවල් වල ලංකාවට පැමිණි නායකයව ලේඛනගත කරලා තියෙනවා. ඉදිරියේදී අපි ගුවන්තොටුපළ විවෘත කරන්න අපිට අවස්ථාව ලබා දුන්නායින් පස්සේ ඒ අයව ක්‍රමානුකූලව ලංකාවට ගේන ශ්‍රී ලංකා ගුවන් සමාගම ඇතුළු අනිත් ගුවන් සමාගම් එක්ක අපි සාකච්ඡා කරලා තියෙනවා. ඒ අයට පැමිණීමේ හැකියාව උදා කරන්න අපිට පුළුවන් වෙනවා. තව කොච්චර කාලයක් යනවද ගොන්තොටුපොලේ ක්‍රියාකාරීත්වය පටන් ගන්න? ඒ සම්බන්ධව තීන්දුවක් ගන්න වෙන්නේ සෞඛ්‍ය කමිටුව හරහා තමයි. මොකද මේ වෙනකොට අපි හඳුනාගෙන ගත්තයින් පස්සේ තව කොච්චරක් රෝගී සමාජය තුල ඉන්නවද කියන කාරණාවත් එක්ක අද දෙයගේ පිටේ අපේ රටේ මුළු ප්‍රමාණය බැලුවත් 300ක් 400ක් වගේ ප්‍රමාණයක් තමයි අපි සැක කරන කණ්ඩායමත් එක්කත් ඉන්නේ. ඒ නිසා මේ தත්ත්වය පාලනය කරගෙන අපිට ඉතිරි සතිය දෙක කටයුතු කරගන්න පුළුවන්කම ලැබුණොත් අපිට මේ தත්ත්වය පාලනය කරොත් අපිට ඉක්මනින් මේ හැමදේම පටන් ගන්න පුළුවන්. ආණ්ඩුවේ සූදානම්ක් තිබෙනවද මැතිවරණයට මුහුණ දෙන්න? අපි මැතිවරණයකට සූදානම් වුණේ මේට අවුරුදු 4ක ඉඳන්. අපිට මේ මැතිවරණය මුහුණ තිබ්බනම් මේ තත්ත්වය උදා වුණේ නැත්නම් මේ මැතිවරණයෙන් අපි 3-2 බලයක් එක්කම අපි මේ වෙනකොට තාණ්ඩුවක් පිටවලා රට හොතපත්තට ගෙනියනවා. ඒ නිසා අපිට මැතිවරණය කවදාද තියන්නේ කියන එක මැතිවරණ කොමසාරිස් කිව්වන් පස්සේ අපිට ඉක්මනින්ම මැතිවරණයකට යන්න පුළුවන්. කොරෝනා වෛරසය මෙරටින් සම්පූර්ණයෙන්ම තුරන් කරන තුරු මැතිවරණයක් පැවැත්වීම සුදුසු නොවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ව්‍යසනයට සටන් කරනවා වගේම මේ ආර්ථිකමය යුද්ධය ගැන අපි ඉස්සරහට හිතන්න ඕනේ. ඒ නිසා මේ කොරෝනා අරමුදල හැකි ප්‍රමාණයෙන් මුදල් වැඩි කිරීම සහ අපි අනවශ්‍ය වියදම් පාලනය කිරීම වැදගත්. අපි රජයට විශේෂයෙන්ම කියනවා මේ වෙලාවේදී දේශපාලනය නොකර අපි රට ගැන විතර වැඩ කර යුතුයි. එම නිසා අපට අනපනත් සම්මත කරගන්නට ආණ්ඩුවට ඉදිරි වැඩ කටයුතු කරන්නට අරමුදල තර කරගන්නට ඉදිරියේදී ජනතාවට වියදම් කරන්න අවශ්‍ය උපරිම සහයෝගය අපි විපක්ෂය හැටියට ලබා දෙන්නට අපි සූදානම්. විපක්ෂයේ ඉන්නකොට අපිට මැතිවරණයක් අවශ්‍යයි. ඒත් අපි ඒ කැපවීම කරන්න ලැහැස්ති. අපි මැතිවරණයට නොගිහින් අපි ඉවසීමෙන් ඉන්න අපි ලැහැස්ති. හේතුව අපි රට ගැන පළමුවෙන්ම හිතනවා. නාම යෝජනා දීලා තාම මැතිවරණ අපේක්ෂකීන්ට තමන්ගේ අංකවත් දීලා නැහැ. ජනාධිපති ලේකම් කියන දවස් 14 මැතිවරණයක්. මම අහන්නේ මේක ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයක්ද? අද අඩුතරම රැස්වීමක් තියා නායකින්ට එක්කහුව වෙලා මේ කොරෝනා වසංගතයට උදව් කරන්න සාකච්ඡාවක් තියන්න බැරි රටක අපි ඉන්නේ. අපි අහනවා එහෙමනම් මැතිවරණයක් ගැන කොහොමද මේ ආණ්ඩුව කල්පනා කරන්නේ? ජනාධිපතිතුමාට අපු පාර්ලිමේන්තුව කැඳවන්න පුළුවන්. අපි කැමති මේ කොරෝනා එක සම්බන්ධව මුදල් අවශ්‍යයට අපේ අනුමැතිය දෙන්න. පාර්ලිමේන්තුව කැඳවනවා. අද පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරු 80 දෙනෙක් තරඟ කරන පක්ෂයක් තමයි සමගි ජන බලවේගය. නීති රීති වෙනස් කරන්න අනිත් දේවල් පුළුවන් නම් අපි කැමති අපේ උදව්ව දෙන්න. සමගි ජනබලවේගය ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ කිසිදු ආකාරයෙන් කොරෝනා වෛරසය මැඩපැවැත්වීමට රජයට සහාය පළ නොකරන බව හිටපු රාජ්‍ය අමාත්‍ය ශිහාන් සේමසිංහ මහතා පවසනවා. අනුරාධපුර ප්‍රදේශයේදී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. සමගි ජනබලවේගය හෝ එක්සත් ජාතික පක්ෂය කිසිම අවස්ථාවක මෙවැනි ව්‍යසනකාරී තත්ත්වයන් තුලදී පවතින රජයට ඒ ව්‍යසනයෙන් රට ගොඩ ගැනීම සඳහා උපකාර කරපු අවස්ථා අපි දැක්කේ නැහැ ඉතිහාසයේ ඉඳලම. සෑම විටම ව්‍යසනයක් ඇති වෙච්ච අවස්ථාවක දේශපාලන කෝණකින් බලලා පවතින රජය අපහසුතාවයට පත් කරන්න තමයි ඒ පක්ෂය සෑමදාම කටයුතු කරේ. ඒකෙන් අපහසුතාවයට පත් වුනේ රජය නෙවෙයි මේ රටේ මහජනතාව කියන කාරණාව හැමදාම වුණ අමතක කළා. උන්ගේ බලය වෙනුවෙන් දේශපාලනීකරණය කරලා දේශපාලන කටයුත්තක් තමයි සිදු කරේ. අදත් ඒ ආකාරයටම තමයි සිදු කරන්නේ. මේ කොරෝනා මර්ධනය සම්බන්ධයෙන් ලංකාවේ ක්‍රියාවලිය විවේචනයට ලක් කරන්න කිසිම කෙනෙකුට බෑ. මොකද මේක සියලුම කණ්ඩායම් ඒකරාශී වෙලා කරන ක්‍රියාවලියක්. එක පැත්තකින් ජනාධිපතිතුමා ඒකට නායකත්වය ලබා දෙනවා. අගමැතිතුමා ප්‍රමුඛ රජය ඒක මෙහෙවීම සිදු කරනවා. ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සිවිල් ආරක්ෂක බලකාය, හෙද කාර්ය මණ්ඩලය, ඊළඟට රාජ්‍ය සේවකයන් මේ සියලුම දෙනා එක කණ්ඩායමක් හැටියට තීන්දු తీරන ක්‍රියාත්මක කරමින් උවදුරුකාරී අවස්ථාව මර්ධනය කරන්න අවශ්‍ය වැඩ කටයුතු සිදු කරන. ඒ හින්දා මෙතනදී සිදු කළ යුත්තේ දේශපාලන ભેදකින් තොරව රටේ ජනතාව මුදවා ගැනීම සඳහා සියලුම දෙනා රජයට සහයෝගය දක්වීම. ඊට පස්සේ පුළුවන් එයාලට පුළුවන් දේශපාලනය කරන්න. ඇඳරි නීතියේ බලපැවැත්වෙන කාල සීමාව තුළ නීති විරෝධී මත්පැන් අලෙවිකල පුද්ගලයන් සහ විවිධ නීති විරෝධී කටයුතු වල නිරත වූ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ කටයුතු කළා. නීති විරෝධී මත්පැන් පෙරීමට යොදා ගන්නා නවීන උපකරණයක් සමග සැකකරුවෙක් මාවතකම වැවකිතර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම යන්ත්‍රය නවීන තාක්ෂණයට අනුව නීති විරෝධී මත්පැන් පෙරීමට භාවිත කර ඇති අතර එහි උෂ්ණත්වය බැලීම සඳහා මීටරයක් සවි කර තිබීමද විශේෂත්වයක්. එන්න පුළුවන් මේ බතෙන්. ඊට පස්සේ මේකෙත් රත් වෙන වතුර ටික මේකෙන් එළියට යනවා. මේක විශ්වාස වෙන කපිට මෙතනින් තමයි එළියට එන්නේ. විශ්වාසයේ දෙන එක කම්බුඩාම තමයි. මාවතගම පොලිස් ස්ථානාධිපතිවරයාට ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර තිබෙනවා. ත්‍රිකුණාමලය හතරකනුව ප්‍රදේශයේදී දීර්ඝ කාලයක් පුරා පවත්වාගෙන ගිය සූදු ක්‍රීඩාවේ යෙදුණු ස්ථානයක් වැටලීමට උප්පුවේලි පොලිසිය ඊයේ රාත්‍රියේ සමත් වුණා. මෙහිදී කාන්තාවන් 6 දෙනෙක් සහ පිරිමි පුද්ගලයන් 7 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් පොලිස් අපමත මුදා හැර තිබෙනවා. මෙලෙස පොලිස් අපමත මුදාහල පුද්ගලයන් දින 14 බැගින් තම නිවෙස්වල ස්වයං නිරෝධායනයට යොමු කළා. මේ අතර පානදුර දකුණ පොලිසියේ ස්ථානාධිපතිවරයාට ලැබුණු තොරතුරකට අනුව පානදුර මහවිල ප්‍රදේශයේ නිවසක විශාල පිරිසක් රැස් කරමින් පවත්වාගෙන ගිය සූදු ක්‍රීඩා කිරීම ස්ථානයක් වැටලීමට පොලිසිය සමත් වී තිබෙනවා. මෙහිදී කාන්තාවන් 2 දෙනෙක් පිරිමි පුද්ගලයන් 6 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර එම ස්ථානයේ තිබී රුපියල් 30,000කට අධික මුදලක් පොලිසිය විසින් සිය බහරයට ගෙන තිබෙනවා. නීති විරෝධී ලෙස නිෂ්පාදනය කරන ලද මත්පැන් දංකුට්ටුව ප්‍රදේශයේ සිට ගම්පහ දිස්ත්‍රික්කයට අතුරු මාර්ග භාවිත කරමින් බෙදා හරින බවට පොලිස් විශේෂ කාර්ය බලකායට තොරතුරු ලැබී තිබෙනවා. ඒ අනුව කටාන ප්‍රදේශයේදී අතුරු මාර්ගයකදී මත්පැන් ස්ප්‍රීතු ලීටර් 700ක් පමණ පොලිතින් උරවල දමා රැගෙන යමින් තිබියදී වෑන් රථයක් සමග එහි රියදුරු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත් වුණා. මේ අතර රාගම ජාතික රෝහලේ ආපන ශාලාවේ ඖෂධ අලෙවිකරණ බවට ලද තොරතුරකට අනුව ආහාර සහ ඖෂධ නියාමන අධිකාරිය කළ පරීක්ෂාවකදී ගැබිණි මාතාවන්ට ලබා දෙන ඖෂධ වර්ගයක් එහි තිබී සොයාගෙන තිබෙනවා. දැන් රටවටා පුවත් කිහිපයක් කෙටියෙන්. सिंगापुर महाकरुणा बौद्ध संघ में सभापति सह लंका रामाधिपति पूज्य के गुणरत्न हिमी श्रीलंका महाकोमसारीस शशिकला प्रेमवर्धन महात्मिय सह ह्यूमैनिटी मैटर्स समागमे सभापति अतुलु नेलधारीन विसिन कोविड-19 मर्दनेट परित्याग कल सौख्य उपकरण तोगेयक जनाधिपति कार्यालय वेत बहार दीम सिदु कला. රංගිරි දඹුළු රජමහා විහාරයේ බහරකාර මැද පන්සලේ විහාරාධිපති අඹගස්වැවේ රාහුල මහානාහිමිපාණන්ගේ මූලිකත්වයෙන් එම ප්‍රදේශයේ පවුල්වලට සහ නාවුල දඹුල්ල සහ ගලේවැල යන ප්‍රදේශ ආවරණය කරන ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සඳහා වියලිසලක මලු 5000ක් බෙදා දීම සිදු කෙරුණා. පදවිය ජනපදයේ අඩු ආදායම් ලාභී පවුල් 450ක් සඳහා වියලි ආහාර පාර්සල් ලබා දීමේ වැඩසටහනක් එම ප්‍රදේශීය අවමංගල්‍ය ආධාර සමිතිය සහ තරුණ කැල එක්ව ක්‍රියාත්මක කර තිබෙනවා. දෙවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් දෙකෙන් පමණ පසු ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම බස්නාහිර සබරගමුව මධ්‍යම වයඹ සහ දකුණු පළාත්වලට මිලිමීටර් 50ට වැඩි තරමක වැසි ඇති විය හැකි බවත් ගිගුරුම් සහිත වැසි ඇතිවන විට අකුණු සහ తాවකාලිකව තද සුළං ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩි දුරටත් පවසන්නේ. ඒ සමගින් සියත මත්පැන් ප්‍රවෘත්ති විකාශය අවසන්. මෙම පුවත් ඇතුළු තවත් දෙස් විදෙස් ආර්ථික සහ ක්‍රීඩා තොරතුරු සඳහා පිවිසෙන්න www.siethanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අපි යලි හමුවන්නේ සවස 6ට අපගේ ප්‍රධාන පුවත් විකාශයත් සමග. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.